2018 වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළදී වාහන ආනයනය විශාල වශයෙන් අඩු වී තිබෙනවා. සමස්තයක් ලෙස පසුගිය වසරේදී ලියාපදිංචි කරන ලද මෝටර් වාහන ගණන 480,799ක්. මේ වසරේ ගත වූ මාස තුනක කාලය තුළ ලියාපදිංචි කර ඇති මෝටර් වාහන සංඛ්‍යාව 103,671ක්. පෙරවර්ෂයේ මුල්ම මාස තුනත් එක්ක ගත්තම කිසියම් පසුබෑමක් තියෙනවා. ඒ කියන්නේ 2018 මුල් මාස තුන ගත්තම 124,472ක්. ඒ කියන්නේ දළ වශයෙන් 21,000ක වගේ ප්‍රමාණයක් වාහන නව ලියාපදිංචි කිරීම අඩු වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් සියලු වාහනවල කිසියම් පසුබෑමක් පේන්න තියෙනවා. ආනයන බදුවල බැංකු ණය පාසුවන්වල වෙනස් වීම මත වාහන ක්‍රියාපදිංචි කිරීම, වාහන මිලදී ගැනීම මේ ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? විශේෂයෙන් නව බදු අනුපාත තමයි මේකට බලපාලා තියෙන්නේ. 2019 අයවැයෙන් වාහන සඳහා පණවන ලද බදු තමන් අධෛර්යමත් කර ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. සාමාන්‍ය මාසයකට වාහන 80,000ක් 90,000ක් ඒක සාමාන්‍ය පහුගිය මාස දෙක තුනෙදි 500-600ක්ම අඩු වෙලා තියෙනවා. ලොකු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මොකද වෙළඳපොළේ තියෙන වාහන වලටදී ආනයනක මිල වැඩි නම් වාහන ගෙන්නන්නේ. බෙරිච්චිගේ මහතා පවසන්නේ මෙම තත්වය ඉදිරියේදී වර්ධනය විය හැකි බවයි. ඉස්සරහට අපි වෙළඳපොළට ගෙනල්ලා වාහනයක් එකක් දෙකක් හරි විකුණන්න පුළුවන්ගින් 1000cc අඩු රට පමණමයි. එතනින් එහාට හොඳ කාර්යක්ෂමනිය හයිබ්‍රිඩ් රට හරිතකරණය සඳහා මූලිකත්වය අත්වලා දෙන 1500cc හයිබ්‍රිඩ් රට ගෙන්වීම බිඳ වෙනවා. ඇක්වා, ප්‍රියස්, GP5 හොන්ඩා. ඒ වගේ දේවල් බොහොම ආනයනේ සීමා වෙලා තියෙනවා. ඒ වගේ අපිට වෑන් එකක් ගේන්න බෑ 150 ඩියුටි යනවා. ඒවා බිඳ වෙලා තියෙනවා.